ජෝර්ජ් පීටර් මැටස්කි. එහෙමත් නැත්නම් ජෝර්ජ් මැටස්කි උපත ලබන්නේ 1903 නොවැම්බර් 2 වෙනිදා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් නගරයට ආසන්නවයි. 1914 ආරම්භ වූ පළමු ලෝක යුද්ධයට US මැරීන් සොල්දාදුවෙකු ලෙස බැඳුණු ඔහු විශේෂඥ විදුලි කාර්මිකයෙකු ලෙස ෂෙන්හා US කොන්සල් කාර්යාලයේ සේවය ලබා දුන්නා. නැවත යුද්ධයෙන් පසු නිවස බලා පැමිණි ඔහු ඒකාබද්ධ එඩිසන් උපයෝගිතා සමාගමට අනුබද්ධ සමාගමක කාර්මිකයෙකු ලෙස රැකියාව තෝරගත්තා. එහි ඔහුගේ අවිවාහක සහෝදරියන් දෙදෙනා සමග කනෙක්ටිකට් හීවෝටබරි ප්‍රදේශයේ සාමාන්‍ය ලෙස ජීවත් වුණා. 1931 වන විට මැටස්කි ජෙනරේටර් වයිපර් කෙනෙකු ලෙස ක්‍රියා කළේ හෙල්ගේට් ජෙනරේටින් ප්ලාන්ට් ආයතනයේ. ඉතිං දවසක් මේ තැන තියෙන බොයිලේ ලෝක ගැටලුවක් නිසා වායු එකතු වීමකින් පිපිරීමක් ඇති වෙනවා. මේ පිපිරීමෙන් මැටස්කි බිම ඇදවැටෙන අතර පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් හටගත් විෂදුමෙන් ඔහුගේ පෙනහළු පිරල ගියා. මේ සිදුවීමෙන් මැටස්කි දීර්ඝකාලීන ආබාධවලට ලක් වුණා. ඉතින් සති 26ක වැටුපක් වන්දි විදිහට ගෙවලා මැටස්කිව රැකියාවෙන් එළියට දානවා. ඉතින් අනතුරු නිසා නියුමෝනියාව තත්ත්වයක්ද ඉක්මනින් ඒෂය රෝගයක් දක්වා වර්ධනය වෙනවා. මේ තත්ත්වය සලකා බලා ඔහු වන්දි ඉල්ලා සිටියත් කල්ගතව තිබූ නිසා ඔහුගේ අභියාචනා 3ක් නිෂ්ප්‍රභා වෙනවා. 1936 අවසන් වරට තම අභියාචනාව නොපිළිගත් නිසා ඔහු සමාගමේ නීතියකින් සමග හා තමන් සමග අභියාචනා අත්සන් කළ සේවකයන් 3 දෙනා සමග වෛරයක් හටගන්නවා. ඒ වගේම සී මිතුරන්ද ආයතනයට වාසිදාය ලෙස ක්‍රියා කළ බවට චෝදනා කරනවා. මෙයින් පසු තමන්ට සිදු වූ අසාධාරණය නිසා ඒට සම්බන්ධ වූවන් හා සමාජය ගැන ඇති වූ වෛරය නිසා බෝම්බ 33ක් තිබූ අතර ඉන් 22ක් පුපුරා ගියා. ඔහුගේ වාසනාවකටද අන් අයගේ වාසනාවකටද ඉන් කිසිවෙකු මරණයට පත් නොවූ අතර 15 දෙනෙක් තුවාල ලැබුවා. ඔහුගේ පළමු බෝම්බය ඔහු පෙර සේවය කළ කොන්සොලිඩේටඩ් එඩිසන් පවර් ප්ලාන්ටි ජනේලයක් අසල සවිකර තියෙනවා. ඒ 1940 නොවැම්බර් 15 වෙනිදා. නමුත් ඒ පිපිරීමට පෙර සොයාගත්තා. එය අත්තකුරු වෙනස් කොට FME නම් අස්තනින් යුතුව පණිවිඩයක්ද අමුණ නැවා. එහි කොන් එඩිසන් ක්‍රූක්ස් "This is for you." එඩිසන් සමාගමේ තකතිරුවන්ට මේ උඹලා වෙනුවෙන් ලෙස එහි සඳහන් කරනවා. 1941 සැප්තැම්බර් මාසේ මේ ආයතනයේ මූලස්ථානයට ආසන්නව තවත් එකක් සවි කරනවා. නමුත් මෙහි ෆියුස් එක සවිකොට හෝ පණිවිඩයක් තිබුණේ නැහැ. පොලිසිය සැක කළේ බෝම්බකරු පොලිස් බටයෙකු දැක මේ අතහැර ගියා කියලයි. පසුව ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට ඇතුළු වීමෙන් පසු කෙටි කාලයකින් 1941 දෙසැම්බර් වල තවත් කැපිටල් ලකුණු ලිපියක් ලැබෙනවා. එහි සඳහන් වී තිබුණේ මේ යුද කාල සීමාවේ මම තවත් බෝම්බ නොතබෙමි. මාගේ දේශප්‍රේමී අදහස් නිසා මා මෙසේ කරමි. පසුව එඩිසන් සමාගමෙන් මා යුක්තිය ඉටු කර ගනිමි. මීට FP ඔහුගේ වචනයට අනුව කටයුතු කළ ඔහු 1941 අවසානයේ සිට 1951 දක්වා බෝම්බ නොතබූ අතර, නමුත් ඔහු පොලිස් ස්ථාන පුවත්පත් ප්‍රසිද්ධ පුද්ගලයන් හා එඩිසන් සමාගමට ලොකු කැපිටල් ලකුරුන් ලියෝ ලිපි හා තැපැල්පත් යවන්නට වුණා. මේවා අධ්‍යයනය කළ පරීක්ෂකයන් මොහු යුරෝපානු අධ්‍යාපනයක් ලැබූ එක් විය හැකි බව සඳහන් කළා. එසේම බෝම්බ විශ්ලේෂකයන් පැවසුවේ මොහු හමුදා පුහුණුව ලැබූකගේ ලක්ෂණ මේ බෝම්බ පරීක්ෂා කරන විට පෙනෙන බවයි. 3 වන බෝම්බය 1951 මාර්තුවල ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් වල සිදු කළත් ඉන් කිසිවෙකු තුවාල ලැබුවේ නැහැ. සිව්වැන්න නිව්යෝර්ක් මහජන පුස්තකාලයේ ඉදිරිපිට 1951 අප්‍රේල් වල සිදු කරනවා. 5 වන බෝම්බය එම වසරේම අගෝස්තුවල ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් අසල දුරකථන කුටියක සවි කරනවා. මුල් බෝම්බ 2 එතරම් ගණන් නොගත් පොලිසිය අවසන් බෝම්බ 3 තරුණයන් පිරිසකගේ ඇස් රතු වන ප්‍රෑන්ක් එකක් ලෙස සලකනවා. නමුත් ඊළඟ බෝම්බය එඩිසන් මූලස්ථානය අසල දුරකථන කුටියකත්, පසුව තවත් බෝම්බයක් පාර්සලයක් ලෙස එඩිසන් සමාගමට යැව්වත් බෝම්බ බිය නිසා සැලකිලිමත් වීමෙන් එම බෝම්බය පුපුරා යන්නේ නැහැ. පසුව නිව්යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් වෙත ලිපියක් ලැබෙනවා. එහි සඳහන් වුණේ එඩිසන් සමාගම යුක්තිය ඉටු කරන තෙක් මේ බෝම්බ නතර නොවේවි. අන් අය මගේ යුක්තිය වෙනුවෙන් කතා කිරීමට මා බෝම්බ භාවිතා කරමි. මා අනෙක් සියලුම අයුරුන් පැහැදිලි කර ඇත යනුවෙනුයි. මේ ලිපියේ සඳහන් අයුරින් පොලිසිය පැරමවුන්තියට එකසල තිබී බෝම්බයක් සොයාගන්නවා. ඒත් ලිපියේ සඳහන් වූ පරිදි පෙන්සිල්වේනියා දුම්රිය ස්ථානයේ නම් කිසිවක් ලැබෙන්නේ නැහැ. එම වසරේ නොවැම්බර් වල IRT 14 වන වීදියේ උමන්දුම්රිය මාර්ගයකද බෝම්බයක් තියෙනවා. මේන් පසුවත් හෙරල්ඩ් ට්‍රිබියුන් වෙත නැවතත් ලිපියක් ලැබෙන අතර
ඔබට ඔබේ නගරයේ බෝම්බ තැබීම් ගැන දැනුවත්ද? ඔබ දුක් වෙනවා නම් යම් අයෙක් තුවාල වූයේ නම් මට සමාවෙන්න. ඒත් මට කරන්න දෙයක් නැහැ. මට යුක්තිය ඉටු වෙනකන්. මම අසනීපෙන්. ඔව්, එඩිසන් සමාගම ඔවුන්ගේ ක්‍රියාවන් ගැන පසුතැවේවි. මහජන හඬ මට උදව් වේවි. එතෙක් පරිස්සම් වෙන්න. තවත් බෝම්බ තැබේවි. මේ ආකාරයට 1956 දෙසැම්බර් දක්වා බෝම්බ තැබූ මැටෙස්කි අවසාන බෝම්බ ප්‍රහාරය බ්‍රුක්ලින් වල පැරමවුන්ට් තියටර් එකට එල්ල කරන අතර එක් වයස්ගත පුද්ගලයෙ දරුණු ලෙස තුවාල ලබා තවත් හයක් සාමාන්‍ය තුවාලද 1500ක් පමණ තෙරපි මහාපිට ව්‍යායාමයේදී තුවාල කරගත්තා. පසුව ස්ටෙපන් පී කෙනඩි හෙවත් පොලිස් කමිෂනර්ගේ මූලිකත්වයෙන් එරට පොලිස් ඉතිහාසයේ ලොකුම සෙවුම් මෙහෙයුමක් දියත් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1957 ජනවාරියේදී මැටස්කි අත්අඩංගුවට ගන්නවා. ඒ එඩිසන් සමාගමේ සිය ගණනක් කූලයේ කැනගත පුද්ගල වාර්තා පිරික්සා ඒනුත් දක්ෂ ඉංජිනේරුවන් කාර්මිකයන් තෝරාගෙන ඒ අනුව කළ පරීක්ෂණ වලින්. එසේම මොහොව සොයා ගැනීමට පෙර බෝම්බ කරුගෙන තොරතුරක් දෙන අයට $26,000 ත්‍යාගයක් දෙන බවට ප්‍රසිද්ධ කර තිබුණා. ඔහුගේ බෝම්බ වෙඩි බෙහෙත් පිරවූ අඟල් 4-10 අතර අඟල් භාගයක් 2 අතර වට ප්‍රමාණයක් ඇති පයිප්ප බෝම්බ වූ අතර ඒවා ඔහු විසින්ම නිර්මාණය කරගෙන තිබුණා. එසේම කුඩා බැටරි හා ටයිමර් සඳහා බාල අත්වරලෝසු යොදාගෙන තිබුණා. ඉතින් අවසානයේ නීතිවේදී නිසා මොහ මානසික ආබාධිත අයකු ලෙස සලකා මානසික වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කළත් 1973 එම වසරේදීම ඔහු නිදහස් කරන්නේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන්ගේ දක්ෂකම නිසායි. පසුව ඔහු නැවත නිවස කරා පැමිණ වසර 20ක් තවත් ඉදිරියට දිවි ගෙවා 1994 මැයි මාසයේ 23 වෙනිදා මිය යනවා. ඒ ඔහුට වයස 90ක් ගෙවෙන විටයි. මෙවැනි අයුක්තියකට පත්ව තමන්ගේ යුක්තිය වෙනුවෙන් අන් අයට අයුක්තියක් සිදු කළ වීරු බෝම්බකරු හෙවත් මෑඩ් බෝම්බර්ගේ කතාව මේ නිමා වෙනවා.